සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන පිවිසුම් ඔස්සේ රථවාහන විශාල ප්‍රමාණයක් කොළඹට පිවිසෙනු දක්නට ලැබුණා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ලිහිල් වූ පසුබිමක ඇතැම් ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් එක්රොක් වී සිටියත් ඇතැම් ප්‍රදේශවල එවැනි තත්ත්වයක් දැක ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රට විවෘත වුණේ කොවිඩ් අවදානම්කාරී තත්ත්වය තවමත් අපේ රටෙන් පහව ගොස් නැති මොහොතක. ඒ අනුවයි ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරේ. සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ අද සිට ළංගම බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි. කෙසේ වුවත් අන්තර් පළාත් බස් ධාවනය සිදු නොවන බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේ අද දිනේදී පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි. පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා පමණක් යොදවා තිබුණද ඇතැම් ජනතාව එම සේවා ප්‍රමාද වීම සහ ප්‍රමාණවත් නොවීම පිළිබඳව චෝදනා කළා. දැන් මේ සීට් ගන්න විතරනේ ගෙනියන්න කිව්වේ. ආ දැන් මේ කට්ටේ මේ බස් නැතුව මේ රැකව බයින්න කියන්නේ. ඈ දැන් වා නග ගන්නවද? මේ බස් නැ දෙකයි දෙන්නේ. ඈ බස් දෙකයි ආවේ මුලම ඉඳලා. ඉතින් මේ බස් දෙකයි ආවේ කියලා කිව්වට මේ නෑනේ. බස්වල නම් පුරෝල සෙනග සීට් ගන්නකත් නෙමෙයි. රස්සාවට යන්න කියන්නේ නෑනේ බස් නෑ තාම බස් එකක් ගන්න ආයම ආගෙන නම් ඒක ඉන්නේ මොකද? කෙසේ වෙතත් පළාත් අතරවන සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි රජය විසින් සඳහන් කර ඇත්තේ. එමෙන්ම අද අලුයම ලිහිල් කෙරුණු සංචරණ සීමාවන් මේ මස 23 වනදා රාත්‍රී 11 සිට 25 වනදා අලුයම 4 දක්වා යළි ක්‍රියාත්මක වනවා. කෙසේ වුවත් අද දිනේදී මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 29ක් අද අලුයම සිට හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව එම ප්‍රදේශවලට සංචරණ සීමා ඉවත් කිරීම බල නොපාන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන සිට හුදකලා කර තිබෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම නිලධාරී වසම් 82ක් අද සිට හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.